දෝෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ හාරසිය විසියාට වැනේ ටෙලිවැකය. ඊයේ මධ්‍යම රාත්‍රයේදී ජේසු උපන්නා දිලිදු ගවහලේ කියලා ත්ලෙම් පුරේ කියලා ලෝකේ දසතින්ම ඇහෙන්න පටන් ගන්නවා අපේ රටෙත් කිතුණු ජනතාව නත්තල හෙවත්න් ජේසු උපත සමරණවා ඇත්තටම අදවන විට කිතුුණුවන් එක් එකතු වෙලා නත්තල සමරණ අපූරු සංස්කෘතියක් බැඳියාවකින් අපේ රට තුළ දකිනට පිළිවන් අපේ රටට බොහෝ විට නත්තල උදාවෙලා තිය නෙම සල්ලි ඇත්නම් ඉතින් හැමදාම නත්තල් කියලා ඇහෙන කතාවත් එක්ක මයිනේද එක තමයි ඇත්ත ඇත්තටම සල්ලි ඇ අයට හැමදාම නත්තල් නත්තල කියන්නේ කාලබීල සතුට වෙන දවසක් කියන්න අර්ථයෙන් තමයි ඉතින් ඔය හැමදාම ඇති හැකි අයට නත්තල් කියන කතාව එලියට එන්නේ නමුතුන් දුගීකුඩා ගවහලක ගව ඔරුවක හාන් රෙදිකෑලිවල ඔතලා ජේසු උපන්නේ ඇත්ති හැකි අයට කාලබීල සතුටු වෙන්න දවසක් දෙන්න නං නෙවෙයි. උන්වහන්සේ උපදින්නේ මහා සමාජ විප්ලවයක් සිදු කරටයි ිවා හන්සේ උපදින්නෙම ඒ සමාජ විපලවේ තුළ ඒ. ගලිය තුළ දහ දුක් විඳින්නටයි. උපහස අපහස බඳින්නටයි අන්තිමටම ලෝක ඉතිහාසය මිනිසෙකුට හිමි වන අතේශය ක්‍රූරතර මර්ණයකට ගුදුරවෙන්න බලාගෙනමයි කිස්තුස් වහන්සේ උපදින්නේ ඒ බව දැන දැනමයි ඒ කුරරු විකෘති සමාජ ක්‍රමය වෙනස් කරන්න සටන් කරන්නේතුන් අන්තිමට හොර ධනපති නඩය උන්වහන්සට දසවදදීලා පාරදිගේ ඇදගෙන ෙල්ලා කුරුසග ක ඇනගහලා මරලාදානවා. එදා උන්වහන්සේ කියව් අදටත් වලංගු බොහෝදේ අතර මෙන්න මේටික මතකතියාගමු වෙහෙසෙන්න්නා වූ බර උසුලන්නා වූ මිනිසුනේ මාවෙත එන්න මම නුඹලාගේ ජීවනේද මාර්ගද සත්යෙද වෙමිකේලා හරියාපූරු ප්‍රකාශයක් කළ ඔබ මා සමග එන්නේ නම් සියල්ලු ධනය අත හැර එන්න කියලා උන්වහන්සේ ධනපතියකුට කියනවා ම් අ සාධාරණ බදදු අයකරන්න නීති. හොපට වන විපතක මහත්තා කියලා එදා චෝදනා කරනවා අහෝ ධනපතියනී දැන් සිනාසන නුඹ දවසක හඬනවා කියලා එදා කරිිසුස්වාන්සේ එදදා හිටපු ධනපතියන්ටකිව්වා ඒක අදටත් බොහෝ විට වලංගුයි අහෝ ධනපතියන දැන් සිනාසන නුම්ඹ දවසක හඩාාවටෙන් න්නේය කියලා හොඳට මතකතියාගන්න මේ ධනපතියෝ කියන්නේ ජනතාවගේ ධනේ හොරාකාලා දෂ වංචාවෙන් සල්ලි හම්බ කරපු දනපතියන්ට හොදේ දෙකක් ඇත්නම් එකක් නැති අයකුට දන් දෙන්න කියලා හරියාපූරු යෝජනාවක් කරනවා සමාජ සමානත්නතාවේ සඳහා. හිස් දෙපා මතින් ගම්න්‍යම් ගම්පුරා ඇවිදගිය ජේස එදා තිබුණු. ලනයට අභියෝග කළා විවේචනය කළා එ වගේමයි සමහර සාම්ප්‍රදායික මත බිඳල දැම්ම. ලාදුර රෝගයෙක් දැක් හම සැඟවුණු සමාජයට උන්වහන්සේ දුන්නේ හරියාාපූරු පනිවිඩයක් ලාදුරු රෝගයා ස්පර්ශ කරන්නට එදාජයේ සුක්‍රියා කලා මුදලට ශරීරයේ විකුණු කතකට ගල් ගහන්ට යෝජනා කළ උදවියට උන්වහන්සේ හරරියාාපූරු කතාවක්කිවා නොම්ඹල අතරින් කිසිදු පවක් කළේ නැති තැනැත්තා එහෙමනං ගහමු බල න්න පලමු ගල කියල නේද කවුරුත් ගල්ගැවෙන ගල් ගහන්ට කවුරුත් එතුරබුණත් නෑ යුදෙවකු ලෙස උපන් ක්‍රිස්තුන් වහන්සේ සමරිතානු ජාතිකින් හා එදා සමාජයේ වූ විරසකේට පහරදුන්න. උන්වහන්සේ සමහර පුරාණ වාර්ගිකසේම සමහර දේවධර්ම බාධාත් බිඳලක් කඩල දැම්ම සමාජයෙන් පිට්වහල් කළ මිනිස්සුන්ව ස්ොයාගෙන ගියා ඔුන්ව සැනස්වා මොකද උන්වහන්සේ දැනගෙන හිටියා සැබෑ අපරාදකරවා. ඒ උදවිය නොවන බව. ක්‍රිසිවහන්සේ අදහිටිය නම්. පළමු ගලගහන්න පෞකරපු නැති උදවියට එන්න කියාවී. ඒම වුුණොත් ගල්ගහන්න නම් කවුරුත් නැතිවුණාට ඒසුට විඩිතියන්න නම්. මහමගේ, මරාදමන්න නම් කුරුසිය වෙනුවට ටයිර් සෑයක දාලා පුච්චන්න හෝ අතුරුධන් කරන්න නම් ඕන තරම් කට්තිිය ඉන්නවා කියනෙක මතක් කරනවා හොදේ සැබෑවටම අද ටෙලිවැැකිය තුළ මට අවශ්‍ය වන්නේ දේවත්වෙන් ්‍යියුත් පන්න කර ජේසුස් ක්‍රිස්තුන්ව ඔබ සැමට හඳුන්වාදීමට දේවත්වෙන් විියුත් පන්න කරන්නෙම දේවත්වේ පිළි නොගන්න මිනිස්සුන්ටත් ජේසුස් ක්‍රස්තුන් කියෙනන ඒ අපපුූරු චරිතය අධ්‍යේනය කරන්නට මතක් කරමින්. ඔහු ඔබටත් පුළුවන් මේ මහපොළුවේ පහළ වූ අපූරු විප්ලවවාදයා සමාජ ශෝධකයා ආදරණය මිනිසා ගැන හිතන්න හොයන්න බලන්න. මරණේ වේදනාව දැන දැන දැකදැක සමාජ විප්ලවයක් කරපු අපූරු විප්ලොවාද්‍යාවස්යායන්න.ඒවගේ මයි පාරදිගේ ඇදගෙන ගිහිල්ල හම්ම ගැලවෙනකන් පහරදිලා මහල්ලි කුරුසයක් කරටදීලා අන්තිමට කුරුසගසේ ඇනගහලා. අවසන් හුස්ම වෙලාව කියය ප වචන ටිකත් මතකතියාගන්න පියානනී මේ අය කරන්නේ කුමක්ද කියලා නොදන්න නිසා මොවුන්ට සමාව දෙන්න කෙලකිව්වා ඔවු අද ඔබත් මමත් ජීවත්තන සමාජයේ ම හඩා වැටෙනවා ලක්ෂ හැට දෙකකං එක වේලක් නැත්නම් දෙකයි කන්නේ දරුවන්ගෙන් ලක්ෂ විශසකට වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් කිරී කඳුලක් නැති දරුවන් හඩා වැටෙනවා රැකයා අහිමිවෙමින් තිබෙනවා? ගන්න මාසිකපඩියෙන් සතියක් වත් කන්න බෑ. සැබෑවටම මේ බර දරාගෙන ජනතාව වෙනුවෙන් සටන් කරන්න පුළුවන් අලුත් ජේසු කෙනෙකු අද අපේ සමාජයට ඕන වෙනවා. . එදා ජේස්ුව කුරුස ගසේ ඇනගහන්න අරගෙන යනකොට පාරදිගේ දසවද දිදිී අර්ගෙන යනකොට. අර මහා බර කුරුසයත් ඇදගෙන හරි අමාරුවෙන් යනකොට හරි අපූරු මිනිස්සෙක්්පව ජේසුට මුණගැහෙනවා. ඔහුගේ නම සීමොන් සිරිනේවුස්. ඔහු ජේසුගේ කුරුසියේ බර කරටගන්නවා. මේ ගමනෙදි ජේසුට හරියාාපුූරු තවත් ගැහැන්යක් මුණ ගැහෙනවා ඇය වෙරෝනිිකා ඇය තමන්ගේ අතේ ඇති රෙදිකඩෙන් ජේසුගේ ලේ පිරුණු මුහුණ පිහෙදානවා ඔවු අඩුමගානේ ඔබ සීමොන් සිරිනේවුස් කෙනෙකු හෝ වෙරෝනිිකා කෙනෙකු විය යුතුමයි මේ සමාජයේ ඇතුළේ අද ඉන්න අදම පාලකීන්ට හොරුන්ට තක්කඩියන්ට එරෙහිව. එසේ කියමින් අද සමාජයේ ඉල්ලන්නේ ජේසුල ඔව් ඒ ජේසුලගේ බරට කරගහන්න පුළුවන් සීමෝන් සිරිණය උස්ලා සහ වරෝනිිකාලා කියලා ටෙලිවැකිය අවසන් කරනවා. මේ උදාවන නත්තලේදී තවකෙනෙකුගේ කුසගින්න ලිවන්න පුංචි දර්ුවෙකුගේ මුහුණට සතුටක් ගෙන දෙන්න හැකිදේ කර්මු කියේලා අපි ආදරණිය ඔබට ආරාධනා කරනවා.